Iye dina sabhave sidu barapatala vinaya virodhi tattema tarehe hela dakina athara parlimentuwe sthavara niyoga 146 hi vidividhana prakara ma vetha pavariya thi balatara anuwa parlimentu mantri sanath nishantha mahathage parlimentu sewaya ada dina sita sati dekaka kalayakata athithuna bawa mama niyoga karama parlimentu katiyuti pilimada karaka sabha rasimeedi parlimentuwe viruddha parshwe nayaka sajith premadasa mathuma visin karana ladi illimak paridi sri lankawe cricket kridawa punarjeevane sandaha wu parlimentu sansadayak arambha kirima sandaha anumathi Asian Cricket Council leke Jay Shah Matituma, dollar 50000 kut player of the final Mohammad Siraj dollar 5000 kut parityaga kala tibenawa palle kale kridangane aa premadasa kridangane pitch ek araksha karanne inna kattiya e ayata bedala denne kiyala me Asian Cricket Council leken deela thiyena me mudal ground staff ekata me ada dawasa wenakam meka bedala deela ne me man dannae e mudal kohata deyanne kiyala e man illimak karana obutumage medihat vela me kartavya ishta kala denna pau තුමාගේ අවධානයට යොමු කරන්නම් පරිත්‍යාගය ග්‍රවුන්ඩ් ස්ටාෆ් එකට හිමිනම් එක එයට ලැබෙන සලසන්නේ අපිට ඊයේ දැනගන්නට ලැබුණා ලංකාවේ තියන්නට ගිය අන්ඩර් 19 වර්ල්ඩ් කප් එක සවුත් අප්‍රිකා වලට ගිහිල්ලා තිබෙනවා කියන එක. ඒකට හේතුව හැටියට දක්වලා තිබෙන්නේ අපේ රටේ ක්‍රිකට් පරිපාලනයේ තිබෙන අර්බුදකාරී තත්ත්වයන් තුළ කියන කාරණාවයි කියන එක ආරංචි වෙනවා. මීට පෙර පවත්වපු ICC tournaments පහම ක්‍රියාත්මක කරලා තිබෙන්නේ interim administrations යටතේ. ක්‍රීඩා අමාත්‍යවරයා ජනාධිපතිවරයා ප්‍රශ්න කරන්නට ඕන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයනොත් ඒ වගේම ICC එකනොත් කොහොමද මේ අය මේ මෙච්චර බලයක් පාවිච්චි කරන්නේ අපේ රටේ තියන්න ගිය අන්ඩර් 19 වර්ල්ඩ් කප් එක සවුත් අප්‍රිකා වලට ගෙනිච්චේ ඒෂද්‍රෝහි ක්‍රියාව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ප්‍රමුඛ විධායක මණ්ඩලය කොහොමද ඒ අය මේ රට පාවා දෙන මේ කාර්යභාරයට මුලපිරුවේ ඒ අයට විරුද්ධව නීතියානුකූල පියවර ගත යුතුමයි ස්ථාවර නියෝග 272 යටතේ මම විසින් ඉදිරිපත් කළේ ජනතාවගේම ප්‍රශ්නයි මම එම ගැටලුව ඉදිරිපත් කරන අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මම ඒ අයගේ ක්‍රියාකලාපයන් සියල්ලක්ම මේ ඡායාරූපවල තියෙනවා මේ ඡායාරූපත් මේ CD තැටියත් මම හැන්සාඩ් ගත කරනවා සභාගත කරනවා අජිත් මාන්නප්පරුම මන්ත්‍රීවරයා එතුමාව මාසයකට තහනම් කරා 92 එක ආ යටතේ පාර්ලිමේන්තුවේ සභා ගර්භයේ හරහා ගමන් කරනු නොලැබිය යුත්තේ මම ඔබතුමාගේ අවධානය යොමු කරන්න කැමති ආණ්ඩු පාර්ශ්වයෙන් මේ පැත්තට ආපු සීරු දෙනාටම විරුද්ධව යම්කිසි පැහැදිලි පියවරක් ගත යුතුමයි දැන් මේ සභා ගර්භය තුල අපේ ආරක්ෂක ශාව පිළිබඳව කවුද වගකිව යුතු පුද්ගලයා මේ පාර්ලිමේන්තුව තුල තියෙන වෙස්මිනිස්ටර් සම්ප්‍රදාය මෙතන නැහැ මේ මැදමුලන සම්ප්‍රදාය ගේ අතේ තිබුණු ලිපි ගොනුව රාකාපු උද්ගලයාට සති දෙකක තහනමක් ලබා දෙන්නේ හොරා කෑමට සම්බන්ධ වුණු අනිත් මන්ත්‍රීවරුන්ගේ නම් සඳහන් කරා ඒ අයට දේරුම් කරන්නේ අයවැය ඊළඟ ඡන්දයට ඒ අයව තියාගන්නද මේ සති දෙකක තහනමක් සහ අර වැරදි කරපු අනිත් අයව මගහරින ආකාරයට තීන්දුවක් ලබා දුන්නේ මං අහන්න කැමති කතානායකවරයාගෙන් එකක් මතක තියාගන්න මේ සභා ගර්භයේ හරහා 10ක් 20ක් නෙමෙයි 150ම පැන්නත් ඒ 150ටම මූණ දෙන්න පුළුවන් කොන්දක් කශේරුකාවක් කෞර්ෂත්වයක් අපිට තියෙනවා චණ්ඩි පාට් දාන්න දෙන්න එපා 20ක් 30ක් මේක පැනලා ආවයි කියලා හිතුවද දන්නේ අපි ෆයිල් ටික උස්සගෙන එළියට දුවයි කියලා. එතුමාගේ පාර්ලිමේන්තු වරප්‍රසාද කඩේම් පිළිබඳ අද දින මතු කරන ලද කරුණු පිළිබඳ සයබලා විමර්ශනය කර මා වෙත කඩින මේ වාර්තා කිරීම පිණිසම කාරණේ ආචාර ධර්ම සහ වරප්‍රසාද පිළිබඳ කාර්ය සභාවට යොමු කළ යුතු බව නියෝග කරමි. පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සම්පූර්ණයෙන්ම වේතරධාරී නිලධාරිතුමත් එතුමාගේ කාර්ය මණ්ඩලයත් මේ සභාව ඇතුළේ කෙරෙන කටයුතු වග බලා ගන්නවා. සියලු දෙනාගේ ආරක්ෂාව ඒ උදවිය බලා ගන්නවා. ඊයේ මම හිතන හැටියට එතුමාලට කරන්න පුළුවන් දේවල් ඒ අවස්ථාවේ කළා. මම මේ කතාව ප්‍රතික්ෂේප කරනවා. විපක්ෂ නායකවරයාගේ අතේ තියෙන ෆයිල් එක උදුරාගෙන යනකම් මොනවද වේතරධාරී කාර්යාලයේ නිලධාරීන් කරේ? ඔබගේ නිලධාරින්ට එක කරන්න බැරි නම් බැහැයි කියන්න මට කියන්න මගේ ආරක්ෂාව මම බලා ගන්න කියලා මම බලා ගන්නවා. ඊයේ සිදුවීමේදී ඔබතුමා මුලින්ම නියෝගය දුන්නේ මට. ඔබතුමා කව මීට පස්සේ පාර්ලිමේන්තුව තුළ වීඩියෝ ගත කිරීම සහ සමාජ මාධ්‍ය තුළට මුදා හැරීම තහනම් කියලා. අපිට ඒ අයිතිය දෙන්න. අපි ගාලා තියෙන ෆෝන් එකේ මොනවා හරි වීඩියෝ කිරීම නිසා අපිට ගොඩක් දේවල් හෙලිදරව් කර ගන්න පුළුවන් වුණා වගේම ඊයේ රටේ මිනිස්සුන්ට බලා ගන්න පුළුවන් වුණා මේ ඓතිහාසික නඩු තීන්දුවට විරුද්ධව රාජපක්ෂල ආරක්ෂාකරන ඉස්සරහට ආපු බඩු ටික. මනප්පෙරුම මන්ත්‍රීතුමා කරපු කාරණාවත් ඊයේ ඇතිවෙච්ච සිද්ධියත් එකම මට්ටමේ සිදුවීම් දෙකක් නෙමෙයි. ඒ නිසා වැරදි මතයක් හදන්න මේ පාර්ලිමේන්තුව තුල උදේ වරුවම උත්සාහ ගන්නවා මේ විපක්ෂය විසින්. ඔබතුමා දැක්ක දෙයක් කොහොමද වරප්‍රසාද කමිටුට ලයිට් දාන්නේ? මධ්‍ය රේඛාව හරහා ගිය මන්ත්‍රීවරු දෙපැත්තෙම ඉන්නවා. පාර්ලිමේන්තුව අවම ශික්ෂණය පවත්වාගෙන යන්න මේ මන්ත්‍රීවරු සෑම කෙනෙකුටම තියෙනවා. ඒක වෙනසක් නෑ. ඒක අගමැතිතුමාටත් ඒ වගේම තියෙනවා. විපක්ෂ නායකතුමාටත් තියෙනවා. මටත් තිබෙනවා. අන්තිම පේළියේ ඉන්න මන්ත්‍රීතුමාලටත් තියෙනවා. ඒ වගේම වෙනසක් නෑ. ජනතාවගේ ප්‍රශ්න විසඳන්න කියලා ඇවිල්ලා හැමදාම උදේ වරුවේ මොකද්ද කරන්නේ? ඒකට ඔබතුමාත් වගකීම ගන්න ඕන.
මේ 225ම අමතමං විසින් උඩ බලාගෙන කෙල ගසා ගැනීමක් මේ සිද්ධ කරන්නේ මේ ස්ථාවර නියෝග සංශෝධනය කරලා හරි පියවර ගන්න කරුණාකරලා අද ඉදන් පැහැදිලිවම ස්ථාවර නියෝග සංශෝධනය කළ යුතුව තියෙනවා රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න